මේ අවස්ථාවට සහභාගී වෙන රටට ප්‍රදේශවාසී දේශප්‍රේමී තමුන්නාන්සලාගේ අවසරයි. විශේෂයෙන්ම තමුන්නාන්සර ස්තුතිවන්ත වෙන්නට ඕනේ මේ වැහි තත්ත්වයේ යටතේ මෙම රැලිය සාර්ථක කර ගැනීමට අපට ශක්තියක් වෙන්නට මේ අවස්ථාවට පැමිණි තමුන්නාන්සලාට මගේ ස්තුතිය මේ අවස්ථාවේදී පොද කරන්නට කැමතියි. දන්නවා මේ ප්‍රදේශයේ විශේෂයෙන්ම ගම්මිරිස් වගා කරන විශේෂ ගොවි ජනතාවක් ඉන්නවා. ඒ වගේම වතු වල වැඩ කරන කම්කරු ජනතාව ඉන්නවා. වගේම සුළු තේවතු හිමියන් ඉන්නවා. අද මේ රජයේ අදූරදර්ශී වැඩපිළිවෙල නිසා ඒ හැම කෙනෙක්ම අසීරු තාත්වයකට පත් වෙලා තිබෙනවා. අපි විශේෂයෙන් පසුගියදා අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය අපි ඉදිරිපත් කළා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ විශේෂයෙන් කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශාල ප්‍රමුඛත්වයක් දීලා තියෙනවා සෑම ශිෂ්ත්‍රයකටම. ඒ ගොවියා සෑම ශිෂ්ත්‍රයකම ගොවි ජනතාව, ඒ වගේම ඒ තීවතු වල වැඩ කරන කම්කරු ජනතාව, ඒ අය ප්‍රමුඛත්වයක් දීලා අපි අපේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කළ තිබෙනවා. විශේෂයෙන් අපි දන්නවා එදා ගම්මිරිස් වලට හොඳ ආදායමක් තමුන්නාන්සේලා ලැබුවා. නමුත් ගුණාත්මක භාවයෙන් අඩු ගම්මිරිස් වෙන රටවල් වලින් ගෙනල්ලා අපේ ගම්මිරිස් හැටියට ප්‍රතිඅපනයනය කිරීම නිසා ලංකාවේ ගම්මිරිස් වලට තිබුණු වෙළඳ පොළ අපිට අහිමි වෙලා නිල කඩා වැටීම නිසා අපි දේශීය ගොවියා අතරමං වෙලා තිබෙනවා. මේකට හේතුව මේ රජය දේශීය ගොවියා පිළිබඳව කිසිම ප්‍රමුඛත්වයක් බලාගන්නක් කළේ නැති නිසා. නමුත් අපි සෑම විටම විදේශ ගොවියා නෙවෙයි දේශීය ගොවියා පෝෂත් කරන්න තමයි අපේ ප්‍රතිපත්තිය තියෙන්නේ. අපි ගම්මිරිස් වගේම අනිත් අපනයන භෝග සුරක්ෂිත කර ගැනීම සඳහා පිටරටින් ගෙන්වන මෙවැනි භෝග සම්පූර්ණයෙන්ම තහනම් කරනවා කියන එක තමුන්නාන්සලාට මතක් කරන්නට ඕන. අපි රජයක් හැටියට අපේ ගුණාත්මක ගම්මිරිස් වෙනුවෙන් හොඳ වෙළඳ පොළක් ලබා ගැනීමට, හොඳ මිලක් ලබා ගැනීමට අපි කරන්නට ඕන සෑම කටයුත්තක්ම අපි කරනවා. ඒ වගේම සිලෝන් පෙපර්, සිලෝන් ටී වගේ සිලෝන් පෙපර් කියන නාමය බ්‍රෑන්ඩ් එක ප්‍රමුඛත්වය දීලා ප්‍රචලිත කළා. ඒට හොඳ මිලක් ලබා ගන්නට රජයක් හැටියට අපි මැදිහත් වෙනවා. ඒ වගේම ඉතාමත්ම වැදගත් ගොවිපොළේ ගේට්ටුවේ මිල, තමුන්නාන්සලාගේ මිල, ගොවියාගේ ගේට්ටුව ළඟට දී ඉතුරු වෙන මිල සාතික මිලක් ලැබෙන්නට ඕනේ. එහෙම එතකොට තමයි ගොවියා ඉදිරියට ගෙනියන්නට පුළුවන්. ඒ වගේම අපි මේ සිලෝන් පෙපර් පිටරට විකිණීම සඳහා පුද්ගලික අංශයටත් අපි උදව් කරන්න ඕන. ඒ වගේම ගුණාත්මක භාවය වැඩි කරන්නට, ඒ වගේම ඵලදායීතාවය වැඩි කරන්නට අවශ්‍ය පර්යේෂණ අපි කරන්නට ඕන. එතකොට තමයි අපේ ගම්මිරිස් ඉස්සරහට ගෙනියන්නට පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ගොවියා තාක්ෂණය මගින් අඩු වියදමක් දරලා වැඩි ඵලදායක් ලබා ගන්නට අවශ්‍ය පර්යේෂණ කරලා, ඒ වගේම ඒවා ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, මේවා
ඉතාමත්ම වැදගත් වෙනවා. විශේෂයෙන්ම වියලන උපකරණ ලබා ගන්නට, ඒ වගේම වාෂ්ප මගින් විෂ බීජ හරණය කිරීම, මේවා ඉතාමත්ම වැදගත්. මෙන්න මේවට අත හිත දෙන්නට ඕන නිසා අපි විශේෂයෙන්ම මේ ගම්මිරිස් ගෝබියා මේ පළාත පමණක් නෙවෙයි සෑම පළාතකම අද ගම්මිරිස් ගෝබියා ඉන්නවා. සෑම පළාතකම එයාද හැම පළාතකම තා අසීරු තත්ත්වයකට පත් වෙලා තිබෙනවා මේ අදූරදර්ශී වැඩ කරන්නේ ඉඩ දීලා. ඒ නිසා අපි මේ හැම කෙනෙක්ම බලා ගැනීම සඳහා අපේ රජය ඉදිරියේදී ක්‍රියා කරනවා. ඒ වගේම තමයි තේ කුඩා තේ වතු හිමියන් ඉන්නවා. ඒ වගේම වතු වල වැඩ කරන කම්කරුවා ඉන්නවා. අද මේ ඉතාම පහළ මට්ටමේ වැඩ කරන කම්කරුවාගේ ඉඳලා කුඩා තේ වතු මධ්‍යම පන්තියේ තේ වතු හිමියා ඉඳලා තේ කර්මාන්ත ශාලා හිමියා ඉඳලා සෑම කෙනෙක්ම අසීරු තත්ත්වයකට වැටිලා තිබෙනවා. ඒකට හේතුවත් මේ රජය මැදිහත් නොවි මේ අදූරදර්ශී විදියට වෙන රටවල ගුණාත්මක භාවයෙන් තේ මේ රටට ගෙනල්ලා නැවත අපේ තේ සමග කවලම් කළා පිටරට යැවීම නිසා එදා සිනෝන් ටී වලට තිබුණු ඒ ඉල්ලුම ඒ මිල කඩාවැටුණා වෙල ලෝක වෙලඳ පොලි. මේක අපි ඉඩ දෙන්නේ නැහැ. අපි හොඳ සිලෝන් ටී පියෝ සිලෝන් ටී කියන නාමය තමයි අපි වෙළඳ පොලට ගෙනියන්නට ඕන. අපි එදා විශාල ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාව නිව්සීලන්තේ ඉඳලා විශාල රටවල් ගණනක අපේ තේ වින පිළිබඳ හොඳ වෙළඳ පොලක් තිබුණා. ඒ වෙළඳ පොළ කඩාවැටුණා මේ බාලතේ පිටරට යැවීම නිසා. ප්‍රමාණය නෙවෙයි වැදගත් වෙන්නේ ගුණාත්මක භාවය. මේ තේ පිටරටින් ගෙනල්ලා බාලතේ යැවීම වෙනුවට අපේ ගුණාත්මක තේ අපි මේ තේ නිෂ්පාදනයේදී අපි ප්‍රවේශම් වෙන්නට ඕන ගුණාත්මක තේ වෙළඳ පොළට යවන්නට. අපි රජයක් හැටියට එදා තේ පරිවේෂණ ආයතන තිබුණා. ඒවා මගින් ගුණාත්මක තේ හදන්නට, ඒ වගේම කාර්මිකරණය තුළින් යාන්ත්‍රෝපකරණය තුළින් වියදම අඩු කළා, අඩු වියදමකින් වැඩි මිලක් ලබා ගන්නට, ඒ වගේම නැවත වගා කරන්නට අද ඒ අයිතිකරුවන් මේවා නැවත වගා කරන්නට යොමු වෙන්නේ නැහැ. මොකද මිල අඩු නිසා. ඒ වගේම පෝර සානාධාරය ලබා දෙන්නට ඕන. මේ අලුත් ව්‍යාපාරිකයන් අලුත් මේ කුඩා වතු හිමියන් දිරි ගන්වන්නට මේවා අපේ රජයක් විසින් කරනවා. මේ හින්දා තමයි අපි විශේෂයෙන්ම දකිව්වේ පොහොර අපි සානාධාරය නොමිලේ ලබා දෙනවා කියන එක. ඒ වගේම ගොවි ජනතාව විවිධ හේතු නිසා ණය වෙලා තියෙන ගොවි ජනතාවගේ ගොවි ණය අපි කපා හරිනවා කිව්වේ. මේ හැම දෙයක්ම අපි කරේ ඒ අරමුණු අපි ලබන්නට ඕන ඉලක්ක දිහා බලලා සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.